नमस्कार विवा बुदुरुअनट समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दम्रुअनट समदा सदहम शरणयामि। नमस्कार विवा संगरुअनट समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुरुअनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පිනතුලුකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින ස්වාක්කාත සදහම් දේශනා සඳහා දායකත්වයෙන් දරන්නේ නොවැම්බර් මාස 20 දිනට 84 වන ජන්මදිනයේ සමරන කරවුදෙණිය මණ්ඩාලවල පදිංචි පිනත් රණතුංග ආරච්චිගේ කරුණාවතී මෑණියන් විසින්. ඒ මෑණියන්ගේ නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි පැතීම අරමුණු කරගෙන තමයි මේ පින්වත් පිරිස අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. වාසනාවන්ත පින්වත්නි, අපි මේ ගත කරන ජීවිතේ අපිට ලැබිච්ච ලාභයන් අතර, අපිට ලැබිච්ච ලැබීම් අතර වටිනා එකක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට අහන්න ලැබීම කියලා කියන්නේ. අපේ ජීවිතේ නොයෙක් ලැබීම් ලැබිලා තියෙනවනේ. ඔබට නොයෙක් දේවල් ලැබිලා තියෙනවා. අපේ ජීවිතේට නොයෙක් ලැබීම් ලැබිලා තියෙනවා. ඒ ලැබීම් අතර පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා අපිට මේ ලෝකෙට අපි එනකොටම අපිට ලැබුණ කවුද? අම්මා තාත්තා දෙන්නනේ. ඒ අපිට ලැබිච්ච පළවෙනි දේ. ඊට පස්සේ අපිට ඥාතීන් ලැබුණා. ඊට පස්සේ අපිට අධ්‍යාපනයක් ලැබුණා, ගුරුවරු ලැබුණා. ඊට පස්සේ එක එක යාළුවෝ ලැබුණනේ. ඊට පස්සේ තරුණ කාලේ වෙලිවා වුණාට පස්සේ බිරිඳක් ලැබුණා, ස්වාමියෙක් ලැබුණා, දරුවෝ ලැබුණා. ඊට පස්සේ තාම මොනවද අපි ලබා ගත්තේ? මිල මුදල් හොයාගත්ත නේද? නොයෙක් දේවල්, නොයෙක් ලැබීම් අපේ ජීවිතයට ලැබුණ පින්වත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ලැබෙන දේවල් වලින් අපේ ජීවිතේ යම් සැපයක් පහසුවක් අපිට තියෙනවනේ. අම්මා තාත්තා නිසා, දූ දරුවෝ නිසා, ඊළඟට මේ මිල මුදල් ලැබුණාමනේ. මේවට අපි ආසද නැද්ද? ආසයිනේ. ඒ දේවල් තමයි සාමාන්‍යයෙන් ගත්තොත් මිනිස්සෙගේ ජීවිතය කියලා කියන්නේ. ඒ ලැබීම් ටික. හැබැයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ලැබිච්ච දේවල් වලින් මේ උපන් සත්වයා ශ්‍රේෂ්ඨත්වයක් කරා යන්නේ නැහැ කිව්වා. ජීවිතේ ශ්‍රේෂ්ඨ කරන්න ඒ උපකාර වෙන්නේ නැහැ. මොකද මේ ජීවිතේ විතරක් නෙමේ, සංසාරෙත් පින්වත්නි, ඔබට මට ආදරණීය අම්මලා තාත්තලා ලැබිලා තියෙනවා. අපිට දූ දරුවෝ ලැබිලා තියෙනවා. මිල මුදල් ලැබිලා තියෙනවා. මේ නොයෙක් දේවල් ලැබිලා තියෙනවා. හැබැයි මේ දේවල් ලැබිච්ච නිසා, ඒ දේවල් ලැබීම හේතු කරගෙන අපි මේ ඉපදීම උරුම කරගත්ත සසරට යන ස්වභාවය නවත්ත ගන්න බැරි වුණා පින්නත් අපිට. ඒ වගේම වයසට යන ස්වභාවය, ලෙඩ වෙන ස්වභාවය, කායික පීඩා, මානසික පීඩා, මේවත් එක්කනේ අපේ ජීවිතය ගත වෙන්නේනේ. මෙන්න මේ ස්වභාවය පින්නත්නි, අර සාමාන්‍ය දේවල් වලට නැති කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් පින්නත්ති, කෙනෙකුට ලැබෙන දේවල් අතර බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රද්ධාව ලබා ගන්න පුළුවන්කම තිබුණොත්, ශ්‍රද්ධාලාභය ලැබුණොත්, ආනේ කෙනාගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වය කරා යනවා, දුකින් නිදහස් වීම කරා යනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ලැබෙන දේවල් අතර අග්‍රතම දේ තමයි කුව ශ්‍රද්ධාලාභය කියලා කියන්නේ. ඒතර පින්නත්ති, අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ, අපි කවුරුත් මේ ගත කරන ජීවිතයේ වේගෙන්
මරණය කරා යන ජීවිතයක් අපිට තියෙනනේ. අපි මොන දේවල් අල්ලගෙන ඉන්න හැදුවත්, මොන දේවල් වලින් සතුටු වෙලා ඉන්න හැදුවත්, මේ හැම දෙයක්ම අත්හැරලා වේගෙන් මරණය කරා යන ජීවිතයක් අපි මේ ගත කරන්නේ. ඒ ගත කරන ජීවිතය තුළ පිළිවත් අපිට ශ්‍රද්ධාව ලබා ගන්න පුළුවන්කම ලැබුණොත්, ඊළඟට ඒ ශ්‍රද්ධාව තුළ ස්ථාවර වෙන්න යමෙකුට පුළුවන්කමක් ලැබුණොත්, ඒක තමයි පින්නති අපි අපේ ජීවිතයට ලබා ගන්න වටිනාම ලාභේ බවට පත් වෙන්නේ. ඒක ලේසි එකක්ද අමාරු එකක්ද? අමාරු එකක් නේ. සාමාන්‍යයෙන් අපිට හිතෙන්න පුළුවන් ලේසි වගේ. නමුත් පින්නති මේ සංසාරෙම අපිට කරගන්න බැරි වෙච්ච දේ තමයි ඒ දේ කියලා කියන්නේ. ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඒ ශ්‍රද්ධාව තුළ ස්ථාවර වෙන්න බැරි වුණා. ඒ ශ්‍රද්ධාව තුළ යම ස්ථාවර වුණොත් ඒක න උපරිම වශයෙන් ආත්මව 7යි තව දුක් විඳින්නේ උපරිම වශයෙන්. එහෙම නැත්නම් ඒ ශ්‍රද්ධාවේ සම්පූර්ණත්වයට පත් වුණොත් මේ ජීවිතේ මෙයාගේ දුක් ටික අවසන් වෙලා යනවා පින්නත්. එතකොට මෙන්න මේ කරුණු කාරණා ගැන අපි හොඳට අවධානය යොමු කරොත් පින්නත්, අපි මේ ලබාගත් ජීවිතය තුළ අපිට ලැබිච්ච ලාභේ ස්ථාවර වෙන්න අපි උත්සාහවත් වෙනවා. ඒක ලැබුණොත් කෙනෙකුට ඒ තමයි එයාගේ ජීවිතයේ ලබා ගන්න වටිනාම දේ බවට පත් වෙන්නේ. පින්නත්නි, එක්තරා අවස්ථාවක අපගේ නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජුරු අහනෝ, මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොමද, අනුත්තර වෙන්නේ කොහොමද කියලා අහනෝ. බුදුරජාණන් වහන්සේ දැකලා තියෙද කියලා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනෝ. ඊට පස්සේ කියනෝ, නෑ මම දැකලා නෑ කියනෝ. දැන් අපි දැක්කද බුදුරජාණන් වහන්සේ? දැක්කේ නෑනේ. ඔව්, අපි ඇහැට දැක්කේ නෑනේ. එතකොට අහනෝ, කොහොමද එහෙනම් ඔබ වහන්සේ කියන්නේ අනුත්තර වෙනසේක කියලා? එහෙම කියන්න මොකද්ද අහනෝ තියෙන හේතුව? දැන් ඔබෙන් කෙනෙක් කිව්වොත් මොකද්ද ඔබ දෙන උත්තරේ? ඔන්න ගියාට පස්සේ ගමේ කවුරු හරි අහනෝ, ඇත්තද මේ එහෙම කියලා අනුත්තර? අදාගඩක් අයට කියන්න වෙන්නේ මොකද්ද? ආව අහන්න එපා මේ කියලා යවන්න තමයි අපිට වෙන්නේ නේ සාමාන්‍යයෙන් ගත්තොත්. ඔව්. එතකොට කියනවා මේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බිහි වෙච්ච, ධර්මයේ තුලින් බිහි වෙච්ච රහතන් වහන්සේලාව මට දකින්න ලැබෙනවා කියනවා. ධර්මයෙන් බිහි වෙච්ච ආන්නේ රහතන් වහන්සේලා දකිද්දී මට හිතා ගන්න පුළුවන් කියනවා, බුදුරජාණන් වහන්සේ අනුත්තර වෙනසේක කියලා මට ඒක තේරුම් ගන්න පුළුවන් කියනවා. එතකොට පින්නත් අපි තේරුම් ගන්න ඕන, ඒ ධර්මයට දක්ෂ වෙන කෙනා කොහෙන් ගියත් කරකැවිලා බුදුරජාණන් වහන්සේ ගැනම තමයි පහදින්නේ, ධර්මයේ ගැනම තමයි පහදින්නේ, ශ්‍රාවක සංඝරත්නය ගැනම තමයි පහදින්නේ. ඔබට මතක ඇති සමහරට, බහල ඇති සමහරට, අර මේ කොසල් රජතුමා දවසක් පින්නත්නේ, කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ දවසක් හම්බෙන්න ගියා. හම්බෙන්න ගිය වෙලාවක කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේට කරුණු ගානක් කියන බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගත්ත. එතකොට මේ පැහැදීම ඇති කරගත් එක කාරණාවක් තමයි පින්නත්නේ, මේ කොසල් රජතුමාගේ ගෝලියෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා බඩු වැඩ කරන. එතකොට මේ දෙන්නා කොසල් රජතුමා නිසා තමයි යැපෙන්නේ. මේ දෙන්නට ජීවිතය දෙන්නේ කවුද? කොසල් රජුරුව. පඩිගියවල මේ බලාගන්න කොසල් රජතුමා. ඊට පස්සේ කල්පනා කරන, මෙච්චර දේවල් මම දෙද්දී කියලා මට වඩා ගෞරවයක් තියෙනවා කියන බුදුරජාණන් වහන්සේ ගැන හැමදේම දෙන්නේ මෙයා. එතකොට මේ එහෙම දෙද්දී සාමාන්‍යයෙන් මේ ලෝකෙ දෙයක් තියෙනවනේ පින්නත්, දැන් තමන්ගේ ස්වාමියාට, ආම්පුතාට, මේ ලෝකෙ මිනිස්සු සාමාන්‍ය වෙන ඕන තැනක දියාගේ පැත්තනේ ගන්නෙ නේ, අනිත් ඔක්කොම බැහැර කරලා. එතකොට මේකනේ සාමාන්‍ය ලෝකෙ වෙන දේ. නමුත් මේ කොසල් රජතුමා දකිනෝ අරතරම් දෙයක් දුන්නට කොසල් රජුරුන්ට වඩා ආදරේ බුදුරයන් වහන්සේට අර දෙන්න. දවසක් මේ දෙන්න මොකද කරන්නේ, රෑ වෙනකන් කොසල් රජුරු ඒ කාලේ යනෝ මේ ওই නගරවල තියෙන වෙන්නේ මොනවද කියලා බලන්න වෙන ඇඳුමක් ඇඳගෙන යනෝ. ඇති දවසක් මේ දෙන්නත් තින්න තැනකම කොසල් රජුරුත් වඩිලා රෑ ඉන්නෝ. මේ දෙන්න රෑ වෙනකම් පින්නොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කරනවා. හරි ලස්සන යුගයක් නේ. දැන් සාමාන්‍ය මිනිස්සු එකතුනාම ඕක කරන අඩුයිනේ නේ, වෙන වෙන දේවල්නේ කතා කරන්නේ. මේ ආලෝ දෙන්න එකතු වෙලා මොකද කරන්නේ? රාත්‍රී කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කරනවා. දැන් මේක අහගෙන ඉන්න කොසල් රජුරු පැත්තකට වෙලා අහගෙන මේ කතා කරලා ඉවර වෙලා
හොයලා බලනු බුදුරජාණන් වහන්සේ අත කොහෙද වැඩි ඉන්නේ කියලා. ඊට පස්සේ තේරුම් ගන්න මෙන්න මේ පැත්තෙන් වැඩි ඉන්නේ කියලා. ඊට පස්සේ පින්නොත් මේ පැත්තට හිස දාලා කොසල් රජුරුන්ගේ පැත්තට කකුල් දෙක දාලා මේ දෙන්න නිදා ගන්නවා. ඊට හිස දාන කාගේ පැත්තටද? බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට. එතකොට කකුල් දෙක දාන රජතුමාගේ පැත්තට. මේක දැකපු රජතුමා කල්පනා කරනවා මේ පුදුම දෙන්නේ මේ දෙන්න. මේ දෙන්න මං නිසා තමයි යැපෙන්නේ. මං නිසා තමයි මේ දෙන්න ජීවත් වෙන්නේ. එහෙම වෙලත් මට වඩා ගෞරවයක්, මට වඩා ආදරයක් බුදුරජාණන් වහන්සේ ගැන තියෙනෝනේ කියලා පිළිනත් අර තමන්ගේ ගෝලියෝ දෙන්නගේ සිදුවීම මුල් කරගෙන කොසල රජුර අදහසකට එනවා. ඒ කාන්තේම බුදුරජාණන් වහන්සේ අරහං වනසේක කියලා, සම්මා සම්බුදු වනසේක කියලා. ඒතර අර දෙන්නගේ සිදුවීම දැකලා මෙයා පහදිනු බුදුරජාණන් වහන්සේ ගැන. ඊළඟට අදහසක් එනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ස්වාක්කාත වනසේක, මනාකොට දේශනා කරපු එකක්මයි. ඒ කියන්නේ මනාකොට දේශනා කළ එකක් නිසා තමයි මේ දෙන්න මේ තමන්ගේ සේවකයෝ දෙන්න මේ විදිහට හැසිරෙන්නේ කියන අදහසට මේ කොසල් රජතුමා එනවා. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි, ඒ ධර්මයෙන් තමයි ශ්‍රාවක සංඝයා බිහි වුනේ. ආන්නේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වනසේක, මනාපිළිවෙතින් යුතුසේක, ඊළඟට මේ ධර්මයේ මේ අවබෝධ කළසේක කියලා මේ විදිහට මේ සංඝ ගුණ ගැන අදහසක් ඇති කරගන්නවා. එතකොට බලන්න පිටත මේ ලෝකෙ මේ ජීවත් වෙන කල්පනා කරන්න පුළුවන් කෙනා, දක්ෂ කෙනා, නුවණැති කෙනා මොන දේ සිද්ධ වෙද්දි එයා දක්ෂ වෙන හැම දෙයක් මුල් කරගෙන ධර්මය කරා යන්නේ. එතකොට පිටත අපේ ජීවිතේ යම් සිදුවීම් වෙනෝනේ, හැමදාම උපතේ සිට මරණය දක්වා සිදුවීම් වෙනවා. එතකොට ඒ සිදුවීම් වෙද්දි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙනෙක් තමන්ගේ ජීවිතේට ලං කරගෙන නැත්තම්, යම් වැටහීමක් ඇති කරගෙන නැත්තම් පින්නත්ති අපි නිතර ධර්මයෙන් බැහැර වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඒක තේරුම් ගන්න ඕනේ පින්නත්ති, අපි නම් ධර්මය කරා එනෝ, අපි නම් බැහැර වෙන, එහෙම දෙමෙ ගන්න ඕනේ. මේ කොහොමද ගන්න ඕනේ? මේ ධර්මයේ තේරුම් අරගෙන කෙනෙක් ඉන්නවනම් අන්න එයා ධර්මය කරාම එනවා. එයා ඒ සිදුවීම් තුලින් ධර්මය දකිනවා. එහෙම නැති කෙනා මොකද වෙන්නේ? ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ වෙලා නැත්තම් කරකැවි කරකැවි ධර්මයෙන් බැහැර වෙන අවස්ථාවක්ම තමයි ඒක න ඇති කරගන්නේ. ඒතර පින්වත්නි, මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඵල සහිතභාවය ඔප්පු කරන උතුමන් වහන්සේලා. ඒතර මේ රහතන් වහන්සේලා බිහි වුණේ ඇයි පින්වත්නි? බුදුරජාණන් වහන්සේ ධර්මය මනාකොට දේශනා කළ නිසානේ. මනාකොට දේශනා කරපු නිසා තමයි මේ ලෝකෙට රහතන් වහන්සේලා බිහි වුණේ. එතකොට මේ ලෝකේ සකදාගාමි, අනාගාමි, අරහත්, සෝවාන් আদি මේ සියලු මොගපලලාවෙන් බිහි වුණේ ඒ ධර්මය මනාකොට දේශනා කළ නිසා. ඒතර පින්නති මනාකොට දේශනා කළ ධර්මය අද අපිට තැහෙනවා. අපේ මතකෙට ටිකක් තියෙනෝනේ. ඔබේ මතකේ බුදුරෙන්නසේගේ ධර්මයේ තියෙනෝනේ නේ? වාන්නේ මතකේ තියෙන මේ අපිට ඇහෙන ධර්මය අපේ ජීවිතයට ගලපගත්තොත් මතක තියන් විතරක් හිටියට අපිට ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ නේ? ඔව්, ප්‍රයෝජන ලබන්න ඉස්සෙල් මතක තියාගන්න ඕන. ඊළඟට මතකේ තියාගත්ත ධර්මයේ තුලින් අපේ ජීවිතේ දකින්න උත්සාහ කරන්න ඕන. ආන්නේම පුළුවන්කම ලැබුණොත් පින්නොත් අපිට පුළුවන්කම ලැබෙන මේ මොහොතේ පටන් මේ ධර්මයෙන් පිළිසරණ ලබන්න. ඒතර බලන්න කොසල් රජ්ජුරුව තව ඒ ලස්සන සිද්ධිදීමේ ධම්මචේතිය කියන සූත්‍රයේ තියෙන ඔබ කියවගෙන බලන්න. එක එක දේවල් වෙද්දි එයා පහදින්නේම බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ශ්‍රාවක සංඝ රත්නය ගැන. එතකොට මේ පැහැදීම පින්වතී ඇති කරගෙන යම් දවසක මේ පැහැදීම නොසෙල් වෙන ස්වභාවයට, වෙනස් කරන්න බැරි මුල්ලැද්ද ස්වභාවයක් ඇති කරගත්තොත් ආන්න එයාට මහා ලාභයක් ලැබෙනවා. ඒ ලබා ගන්න තමයි පින්වතී අපි මහන්සි වෙන්න ඕන. අද ඔබට අපි සිහිපත් කරා මේ සුළු වේලාව ඇතුළත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඵල ලැබූ අරහත්ත්වයටපත් වූ රහතන් වහන්සේ නමක් මේ ජීවිතය ගැන කියලා දුන්න පොඩි දහම් කාරණාවක් සිහි කරන්න. මේක හරිම ලස්සනයි. ඒ රහතන් වහන්සේ කියන ඒ රහතන් වහන්සේ නම තමයි පිළිබඳ ගෝදත්ත මහරහතන් වහන්සේ කියනවා, සත්වයන් දුක් විඳින්නේ කාලය තුල කාලයටම වසඟ වෙලා ඉන්න නිසා කියනවා. එතකොට මේ සත්වයන් දුක් විඳින්නේ ඇයි? කාලය තුල ඉන්නේ. ඒ වගේම
කාලයටම වසඟ වෙලා ඉන්න නිසා. ඒ වගේම භවය තුළ භවයටම වසඟ වෙලා ඉන්න නිසා තමයි කියනවා මේ සත්‍යයන් දුක් විඳින්නේ. සත්‍යයන් කියලා කවුද? අඟහරු ලෝකේ කට්ටියද? නෑ, අපිනේ. ඔව්, ඒතරම් මේ අපි දුක් විඳින්නේ ඇයි? කාලය තුළ කාලයට වසඟ වෙලා ඉන්න පින්වත්නි. භවය තුළ භවයට වසඟ වෙලා ඉන්නේ. ඉතින් ඒ උදවිය මේ ජීවිතයේදීම ශෝක කරනවා කියනවා. මොකද පින්වත්නි, මේ කාලය තුළ කාලයට වසඟ වෙලා ඉන්නවා කියලා කියන්නේ, භවය තුළ භවයට වසඟ වෙලා ඉන්නවා කියලා කියන්නේ මොකද්ද මේ? කාලය කියලා කියන්නේ පින්වත්නි, දැන් අපි මේ ජීවත් වෙන්නේ මේක අනිත්‍ය වෙලා යන දෙයක්. එතකොට මේක තේරුම් ගත්තේ නැති කෙනා දැන් අද අපි මේ ජීවිතය ගත කරන්නේ අම්මා ආකාරයකින්ද, මේ වගේම ජීවිත ගත කරපු පිරිසක් මේට අවුරුදු ගානකට කලින් හිටියා. ඒ වගේම අපි වගේම මේ ඉන්න පිරිසක් අනාගතේ ඉන්නවා. එතකොට ඒ අතීතයේ හිටපු අයත් අනාගතේ ඉන්න අයත් අපිටත් මොකද වෙන්නේ? අපි ඉපදෙනවා නේ, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, කායික පීඩා විඳිනවා, මානසික පීඩා විඳිනවා. මේ විදිහේ දෙයක් උරුම කරගෙන මේ ජීවිතය ගෙවල දානවා පින්නත්. එතකොට මේක කාලයකට අයිති නැත්තම් අපිට පුළුවන් වෙනවා අපිට ඕන විදිහට මේක පාවිච්චි කරන්න නේ. එහෙම වෙන්නේ. දැන් අපි මේ තියෙන ශරීරය කාලයට අයිති නේ. දැන් අවුරුදු 20කට 30කට කලින් මේව තිබ්බේ මෙහෙමද? නෑ. ඊළඟට තව අවුරුදු 10ක් 15ක් 20ක් යනකොට මේව තියෙන්නේ මෙහෙමද? නෑ. අද කොහොමාරි මේ වාඩි වෙලා ඉන්න ඔය මැට්‍රස් එකක් කර තියාගෙන නේ. තව ටිකකින් මොකද වෙන්නේ? තව ටික කාලෙකින් බෑ, පුටුවක් ඕන වෙනවා. අන්තිමට පුටුවේ වාඩි වෙන්න බැරි වෙනවා නේ. ඔව්, ඒ තමයි පිළිගන්නේ කාලයට අයිති දේ ලක්ෂණය. කාලය විසින් මේක නැති කරලා දානවා. ඒතර අපි තේරුම් ගන්න ඕන ඒක දන්නේ නැති කෙනා මොකද වෙන්නේ? ඒකට වසඟ වෙලා ඉන්න කෙනා මේක වසඟ වෙනවනේ. අපි තේරුම් ගන්න මේ ඔක්කොම කාලයට අයිති, මේ රූපය කාලයට අයිති එකක්. අපි මේ විඳින සැප දුක් ආදී වේදනා මේ ඔක්කොම මොකද වෙන්නේ? කාලයට අයිති. බලන්න අතීතයේ අපි සැප විඳනේ නේ, අවුරුදු 10කට 15කට කලින්. මොකද වුනේ? හැමදාම ඒව තියනවද? නෑ. කාලය විසීමම නැති කරලා දානවා. ඊළඟට අපි දුක් විඳ, සමහර දුක් අපිට එනකොට හිතෙනවා අනේ මේව නැති වෙන්නේ නෑවද්ද කියලානේ. එහෙම හිතලා නැද්ද ඔබට? එහෙම හිතෙනවනේ. නමුත් කාලය විසින් මේව නැති කරලා දානවා. අදත් එහෙමයි. අද ඔබ යම් සැපයක් විඳිනවනම්, අද යම් දුකක් විඳිනවනම්, ඔය හැමදාම තියෙන්නේ. දැන් සමහර සැප විඳීම් වෙනකොට නම් අපිට හිතෙනවා අප්පා මේ හැමදාම තියෙනවනම් හොඳයි කියලානේ. එහෙම පුළුවන්ද? එහෙම ලබන්න බෑ පින්නත්. එතකොට බලන්නේ රහතන් වහන්සේ කියනවා ඒකට වසඟ වෙලා ඉන්න නිසා මේ ජීවිතේම ශෝක කරනවා කියන අය. ඇයි? සැප විඳීමකට ආස කරගෙන හිටියත් ඒක වෙනස් වෙනවා. එතකොට ශෝකය හට ගන්නවා. ඊට පස්සේ දේශනා කරනවා සැප ලැබුණාම ඒගොල්ලෝ හරි ආඩම්බරයි කියනවා. ඒක නේද ඇත්ත? සැපයක් ලැබෙනකොට පින්නත් මේ කාලයට වසඟ වෙලා ඉන්න අය ඒ සැපෙන් හරියට ආඩම්බර වෙනවා. ඊට පස්සේ දුක් ලැබුණාම ඒකට යටත් වෙනවා කියනවා. බලන්න මේ ස්වභාවයනේ සාමාන්‍ය කෙනාගේ තියෙන්නේනේ. දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ සැපක් ලැබුණු කිල්ලකින් ආඩම්බර වෙන්න යන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඒ සැපේ යථාර්ථය සත්‍ය දැකලා ඉන්නේ. ඒ නිසායි අමුතු ආඩම්බරයක් ඇති වෙන්නේ නැත්තේ. ඒ වගේම දුකක් ලැබුණම කඩන් වෙන්නේ, කඩන් වැටෙන්නේ නැත්තේ ඇයි? දන්නු මේක තමයි ලෝකේ ස්වභාවය. මේක තමයි සත්‍ය. මේක තමයි මේක යන්න තියෙන විදිය. එතකොට ඒ නිසා තමයි ඒකේ ඒ තුලින් කඩන් වැටෙන්නේ නැති එකට යටත් වෙන්නේ නැත්තේ. ඊට පස්සේ කියනවා ජීවිත යථාර්ථය අවබෝධ වෙලා නැති ඒ නුවණ මද ජනතාව සැප දුක් දෙකින්ම පීඩා විඳිනවා කියලා. දැන් අපිට හිතෙන්න පුළුවන් දුකින් විතරයිද පීඩා විඳින්නේ කියලා. නෑ පින්නත් නේ. සැපේනුත් එයයි පීඩා විඳින්නේ. ඇයි? ඒක විඳින්නේ මේ වසඟ වෙලානේ. වසඟ වෙච්ච විහිතින් සැපයක් විඳින්න ගියාම ඒක වෙනස් වෙලා යනකොට මොකද වෙන්නේ? දුක් වෙන වෙනවා. ඒකට ඒ නිසයි කියන්නේ ඒ නුවණ මද ජනතාව සැප දුක් දෙකින්ම දුකටපත් වෙනවා කියනවා. ඊට පස්සේ කියනවා පින්වත්නි මේ සැප දුකට මැදි වෙලා තිබෙන බවපෑත්ව මහලා දෙන්නේ තණ්හාවෙන් කියනවා. තණ්හාවෙන් තමයි මේ සැප දුකට මැදි වෙලා තියෙන බවපෑත්ව මහලා දෙන්නේ. මේ තණ්හාව නැති කළොත්
ඒ ගොල්ලන්ට පුළුවන් ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න උස් පහත් නොවී ඉන්න පුළුවන් කියන. තරම තන්හාවත් එක්ක තමයි පින්වත්න්නේ මේ සැපේට දුකට අපි මේ ප්‍රතික්‍රියා කරන විදිය වෙනස් වෙලා යන්නේ. ඇයි තන්හාවත් එක්කනේ සාමාන්‍ය කෙනා ගනුදනු කරන්න. දැ රහතන් වහන්සේ තරූප බලනවා. අපි තරූප බලන ඕනේ, අපි ඇස් දෙකට රූපයන ඕනේ. තො රහතන් වහන්සේ රූපයක් දිහා බලන්නේ තන්හාව රහිත සිතින්. අපි රූපයක් දිහා බලන්නේ කොහොමද? තණ්හාවත් එක්ක තමයි අපි රූපය දිහා බලන්නේ. එතකොට රහතන් වහන්සේ ශබ්ද අහනවා, අපිත් අහනවා. රහතන් වහන්සේට උණු කවුරු හරි බයිනෝ, මොකද වෙන්නේ? තණ්හාවක් නැහැනේ, ඒක ඇතුලේ පිහිටන්නේ නැහැ. අපිට බනිනවා, මොකද වෙන්නේ? hina වෙලා යනවද? නැහැ. අර තණ්හාවත් එක්ක තියෙන නිසා අර බන්ධනේ හදලා දෙනවා පින්වත්ති. ඒ මෙහෙම හදලා දෙනවා. එතකොට මේ භවපෑතු මහල දිනෝ ඒ තණ්හාවත් එක්ක. එතකොට ඒකේ රහතන් වහන්සේගේ ජීවිතේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසින් මෙම අරමුණු ගන්නකොට, බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙනකොට අර තණ්හාව නැති නිසා පින්වත්ති ආයි භවයක් හදලා දෙන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතය තුළ වෙන්නේ ඇහැ අරිනවද, කන අරිනවද, නාසය අරිනවද, ස්පර්ශය වෙනවද? ඒ හැම එකකින්ම සාමාන්‍ය සත්‍ය පීඩාවටපත් වෙනවා. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාළ මේ ස්පර්ශය කියලා කියන්නේ හරියට මොකක් වගේද? හැම ගහපු ගව දෙනක් විදියට දකින්නකො මේ ස්පර්ශය. හැම ගහපු ගව දෙන කියලා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? එයාගේ හැම නැහැ, ඉන්නව ගව දෙනක්. මෙයා ඇවිදගෙන යන පාර දිගේ මොකද වෙන්නේ? සත්ව ඇවිල්ලා මෙයාට කොටන්න පටන් ගන්නවා. කුරුල්ලෝ, ওই මැස්සෝ ඇවිල්ලා කොටන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකෙන් බේරෙන්න කියලා මෙයා වතුරට බහිනවා. වතුරට බැස්සම මොකද වෙන්නේ? වතුරින්නේ මාළු ඇවිල්ලා, ආදී සත්ව ඇවිල්ලා එයාට කොටනවා. ඊට පස්සේ කොහේ හැංගෙන්න ගියත් මේ ගව දෙනට බේරෙන්න පුළුවන්ද? බේරෙන්න බෑ. කොහේ ගියත් පින්නත් එයා බැටකනවා, පීඩාවටපත් වෙනවා. මේ ස්පර්ශය දකින්න කිව්ව ඒ විදිහට. අපි ඇහැ අරිනකොටම අරට වඩා සත්තු වෙන්නේ ඇහැට. කියන්නේ ඇහෙන් ඊට වඩා අර්බුදයක් හට ගන්නවා. ඊළඟට ඒක ටික වෙලාවකින් හැම තිස්සෙම ඇහි ස්පර්ශය විතරක් නෙමෙයි නැති වෙන්නේ, කනේ ස්පර්ශය ඇති වෙනවා. ඕන හොඳ හොඳ ඒවා අහන්න හම්බෙනවා. එක්ක ඇලීම ඇති වෙන, ගැටීම ඇති වෙන. අර ගව දෙන වගේ තමයි. ඊට පස්සේ ඒකෙන් බේරෙන්න තව කොහේ හරි යනවා වගේ මේ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මේ හැම එකකින්ම ස්පර්ශයක් ඇති වෙවි අපි තියෙන්නේනේ. එතකොට පින්වත්නි මේ ස්පර්ශයත් ඇති වෙද්දී සාමාන්‍ය කෙනාගේ ජීවිත තුළ ස්පර්ශය මුල් කරගෙන විඳීම හට ගන්නවා. ඒක සැප විඳීමක් වෙන්න පුළුවන්, දුක් විඳීමක් වෙන්න පුළුවන්, උපේක්ෂා විඳීමක් වෙන්න, මේ මොකක් හරි විඳීමක් හට ගන්නවා. එතකොට පින්වත්නි මේ හැම ස්පර්ශය මුල් කරගෙන සැපක්කෝ දුකක් තමයි සාමාන්‍ය කෙනාට හටගන්නේ. එතකොට මේ රහතන් වහන්සේ දේශනා කරන්නේ නුවණ මද ජනතාව සැපේනුත් පීඩාවටපත් වෙනවා කියනවා, දුකිනුත් පීඩාවටපත් වෙනවා කියලා. දැන් අපිට සාමාන්‍ය මේ සැපෙන් පීඩාවටපත් වෙනවා කියන එක නිකන් ගෝචර නෑ වගේනේ. සැපෙන් කොහොමද පීඩාවක් ඇති වෙන්නේ කියලා හිතන්න පුළුවන් නෑ පින්නත්. ඒ සැපේ මුල් කරගෙනම සමහර අය නිරේ යනවා, ප්‍රේත ලෝකේ යනවා, තිරිසන් ලෝකේ යනවා, මේ විදිහ අර්බුද හට ගන්නවා. ඊළඟට ඒ සැපේ වෙනස් වෙලා යද්දී දරා ගන්න බෑ ඒ අයට. ඒකයි දේශනා කරන්නේ සැපේ මුල් කරගෙන පීඩාවටපත් වෙනවා, දුක මුල් කරගෙන පීඩාවටපත් වෙනවා කියලා. ඒතර මෙන්න මේක තේරුම් ගත්තොත් පින්වත් යම් කිසි කෙනෙක් එයාගේ ජීවිතේ මේ විදිහට බලන්න පටන් ගන්නවා එයා. ඒතර බලන්න දැන් මේ කාරණය මේ සංසාරය යද්දී අපි යම් දවසකද අවබෝධ කරන්නේ. අපිට ඕන නම් අතහැරලා දාන්න පුළුවන් මේක අහලා. අපි හිතුව අනේ කවන්නේ ඕ මේ හොයන්න බෑ කියලා. අපි අතහැරලා පරණ ජීවිතේ ඉන්නවා. හැබැයි පින්නොත් ඒ හිටියට මේ ස්පර්ශය ඇති වෙන එක නවතිනවද අපේ ජීවිතේ? නෑ. මේක අහලා මෙතනින් අතහැරලා දැම්මට අපි ස්පර්ශ වෙනවාමයි. ස්පර්ශය ඇති වෙද්දි විඳීම ඇති වෙනවාමයි. විඳීම ඇති වෙද්දි හඳුනා ගැනීම ඇති වෙනවාමයි. ඊළඟට තණ්හාව ඇති වෙනවාමයි. ඒතකොට තණ්හාව ඇති වෙනනම් මොකද වෙන්නේ? හැම මොහොතේම භවයක් හද හද තමයි අපි වාසය කරන්නේ. ඊළාට ඒ භවයට අනුරූපව මෙන්න මෙහෙම වැරනකොට ආයි කොහෙර ගිහිල්ලා උපදිනවා. ඒක අපි තේරුම් ගන්න ඕන පින්නත්. යම් දවසක අපිට මේ ක්‍රමයෙන් නිදහස් වෙන්න ඕන නම්, සැනසීම ජීවිතේට ඇති කර ගන්න ඕන නම්,
අපි ජීවිතේ ඇත්තටම සැපය ලබා ගන්න ඕන නම් මෙන්න මේ කාරණා තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒක තේරුම් ගන්නා තාක් අපි තුම තව මේ ජීවිතේ තේරුම් ගත්ත ගමන් මේ ජීවිතේ ප්‍රශ්න ඉවරයි. අපි තුම මේ ජීවිතේ අහක දානවා මේක. මේ ජීවිතේ ඕනේ නැහැ කියලා. තව ජීවිත 10කින් තමයි එන්නේ. 10ක් දක්වා මේ දුක විඳින්න ඕන. තව ජීවිත 100කින් තමයි මේක අවබෝධ කරන්නේ. එයාට මොකද වෙන්නේ? ජීවිත 100ක් දක්වා මේ විඳින දුක් ටික මායි විඳින්න ඕන. ඒකත් මනුස්ස ලෝක විතරක් කියලා කතාවක් නැහෙනේ නේ. ආන්නේ නිසා වින්නති හොඳට මේ ජීවිතයේ සිද්ධ වෙන මේ සිදුවීම අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඊට පස්සේ දේශනා කරනවා සැප දුකට මැදි වෙලා තිබෙන මේ මේක මහලා දෙන්නේ තණ්හාවෙන්. ඒ තණ්හාව නැතිකලොත් ඒගල්ලන්ට ඉන්ද්‍ර කීලයක් වගේ ඉන්න පුළුවන්. සෙල වෙන්නේ නැහැ. ඊළඟට උස්පහත් නොවි ඉන්න පුළුවන්. අන්න එබඳු උද්දවියට යමක් ලැබුණත් එකයි නොලැබුණත් එකයි කියලා. එහෙම නැති කෙනා තමයි ලැබෙද්දිත් කම්පා වෙන්නේ නොලැබෙද්දිත් කම්පා වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේ ස්වභාවය තේරුම් ගත්තොත් අන්න යාට ලැබුණත් එකයි නොලැබුණත් එකයි. අපකීර්තිය ලැබුණත් එකයි කීර්තිය ලැබුණත් එකයි. ඒ වගේම කියනවා නිඳා ලැබුණත් එකයි ප්‍රශංසා ලැබුණත් එකයි. ඒ වගේම කියනවා සැපේ ලැබුණත් එකයි දුක ලැබුණත් එකයි. එයා කම්පා වෙන්නේ නැහැ කියනවා. ඒසොට එහෙම කවුද ඉන්නේ? මේ ඉන්න මේ ස්වභාවය අවබෝධ කළ කෙනා. තණ්හාව දුරු කළ කෙනා. ඒ කියන්නේ කවුද මේ? රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ ස්වභාවය තමයි ඒක. එතකොට පින්නති අපි මේ බණ අහන්නේ ධර්මයේ පුරුදු කරන්නේ නේ? දන් දෙන්නේ. මේව කරන්නේ මොන අරමුණු හිතේ තියන්ද? දැන් ඔබේ අරමුණ මොකද්ද මේ? දැන් අද මේ ලুকু පිළක් නෙමෙයි කරගන්නේ ධර්ම දානයක් දීලානේ. මේකේ මොකද්ද ඔබ ලබා ගන්න ආවේ? ටීවී එකෙන් පෙන්න ඒකද? ඈ ඒක වුණොත් අපි කියම් දෙයක් ඇති නේ. නම් පාඩුවේ. ඒකට අපි විතරක් මේ වුණොත් අපි බලාපොරොත්තු විය යුත්තේ මොකද්ද මේකේ? ඔව් මේ කියන ස්වභාවය ඇති කර ගැනීම තමයි පින්නත්නේ ඔබ අපි කැමැත්ත විය යුත්තේ. මොකද ඒක ලබා ගත්තේ නැත්නම් අපි මොන දේ ලබා ගත්තත් වැඩක් නැහැ නේ නේ. අපි මේ දේ ලබන තාක් පින්නත්නේ මොන දේ ලැබුවත් අපි සසරේ මීට වඩා දේවල් ලබා ගත්ත අය අපි. අද මෙහෙම හිටියට අපි ඔබ රජ වෙලා සිටුවරු වෙලා නේ මීට වඩා සැපසේ අපි හිටියනේ බුදුරණන්සේ දේශනා කළානේ. ඊළඟේ මීට වඩා පල්ලෙහාතන් වලත් අපි හිටියා. එතුට මේ මොන දේවල් ලැබුණා මේ ධර්මය අවබෝධ කරනකම්. දැන් මම බලන්න මේ මොනවා ගැනද කිව්වේ මේ වෙලාවේ? අටලෝ දහම ගැන කිව්වේ. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය තමයි පින්නත්නේ කීර්තියක් ලැබුණත් එකයි අපකීර්තියක් ලැබුණත් එකයි. ඊට පස්සේ ලැබුණත් එකයි නොලැබුණත් එකයි. ඊට පස්සේ නිඳා ලැබුණත් එකයි ප්‍රශංසා ලැබුණත් එකයි. සැපේ ලැබුණත් එකයි දුක ලැබුණත් එකයි. කම්පා වෙන්නේ නැහැ. ඒතර අපිට තියෙන මෙහෙම හිතද්ද? ඈ අපිට තියෙන එහෙම හිතද්ද? අපිට එහෙම නෙමෙයිනේ නේ. සැපේට අපි එක විදියකට ප්‍රතික්‍රියා දක්වන්නේ. හැබැයි දුකට ඊට හාත්පසින් වෙනස් විදියකට. අපේ ගුණ කියාගෙන එන කවුරු හරි ෂා කියලා එනවා. එයාට අපි වෙනම විදියකට ප්‍රතික්‍රියා දක්වන්නේ නේ. අපිට බැනගෙන එන කවුරු හරි බැනගෙන ඉද්දි ඔව් ඒ ශබ්දය අහන්නවත් කැමති නෑ. ඒ මූණ දකින්නවත් කැමති නෑ. ඒ එක එක්කිනාට එක එක විදියට තමයි අපි ප්‍රතික්‍රියා දක්වන්නේ. ඊට පස්සේ අපි ලැබෙද්දි එක විදිය නොලැබී තියෙනකොට තවත් විදිය. එතකොට බලන්න පිටවත්දී ඒ ස්වභාවය අපේ ජීවිතේ වැඩ කරන්නේ මෙන්න මේ තණ්හාවත් එක්ක මේ යන ගමනේ ස්වභාවය තමයි ඒක. එතකොට මේ ස්වභාවය හැමදාම පවතින මේ තණ්හාව දුරු කරනකම් බුදුරණස්සේගේ ධර්මයේ කරා අපි එනකම් ධර්මය අවබෝධ කරනකම් මේ ස්වභාවයත් එක්ක තමයි අපිට ඉන්න වෙන්නේ. මේ ගමනේ යන්න වෙන්නේ මේ ස්වභාවයත් එක්ක. එතකොට එහෙම යද්දි පින්වත්නි මේ හැම දෙයකින්ම කම්පාව වෙවි තමයි සංසාරය යන සත්වයා යන්නේ. ඒකෙන් අපි යන්නේ. ඒතර මෙච්චර කල් අපි ආයේ මේ විදියටනේ අපිට ප්‍රශංසා කරනකොට අපි එක විදියකට තමයි කටයුතු කරන්නේ. නිඳා කරනකොට තව විදියකට. අපිට ලැබෙද්දි එක විදිය නොලැබෙද්දි එක විදිය. ඒතර බලන්න පින්වත්ති මේ ලෝකේ රහතන් වහන්සේලා කියලා කියන්නේ අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය උතුම් වහන්සේලානේ නේ. අනේ රහතන් වහන්සේලාගේ
ස්වභාවය තමයි මෙතන මේ මේ කියන රහතන් වහන්සේක ස්වභාවය තමයි ඉබඳු උදවියට නොලැබුණත් එකයි ලැබුණත් එකයි දෙකේදීම එකම ස්වභාවයේ පවතින්නේ ලැබෙද්දිත් ඒ විදිහම නොලැබෙද්දිත් ඒ විදිහමයි ඒ විදිහට ඒ වගේම අපකීර්තිය ලැබුණත් එකයි කීර්තිය ලැබුණත් එකයි ඒ වගේම නිඳා ලැබුණත් එකයි ප්‍රශංසා ලැබුණත් එකයි ඒතර සාමාන්‍ය කෙනා ප්‍රශංසාවට හරි ආසයිනේ නිඳා වෙනකොට අක කැමති නෑ එයි මෙහෙම වෙන්නේ කියලා හිතෙනවා එතකොට රහතන් වහන්සේ ඒ ස්වභාවයෙන් තොරයි ඊළඟට සැප ලැබුණත් එකයි දුක ලැබුණත් එකයි කම්පා වෙන්නේ නෑ දැන් අපිට කම්පා නොවි ඉන්න පුළුවන්ද අපි දැන් මේක පින්නත් තේරුම් ගන්න ඕන මේ කම්පා වෙන්නේ නැහැ කියලා මේ එහෙම බලෙන් මේක නතර කරන්න බෑ මේ දේවල් ඔක්කොම ඉන්නේ මේ ධර්මය අවබෝධ කරනකන් ඒ කෙනාගේ ජීවිතය තුළ මේක සිදෙන මොකද මේක පටිච්ච සමුප්පන්න දෙයක් නේ හේතුඵල ධමත් එක්ක යන්නේ මේක එතකොට ඒ හේයම් යමක් හට ගන්න හේතු වෙන්නේ යමක්ද අන්න ඒ විදිය වැඩ කරනකන් ඒ ඵලය හට ගන්නවා යම් දවසක හේතුව නැසුවොත් අන්න ඵලය නැති වෙලා යනවා එතකොට ආන්නේ විදියට සිද්ධ වුණොත් පින්නත් මේ දේ වෙනවා ඊට පස්සේ විරහතන වාසී දේශනා කරනවා කිසිම අරමුණකට ඒගොල්ලෝ ඇලෙන්නේ නැහැ කියනවා නිලුම් කොලින් ලිස්සා වැටෙන වතුර බිඳුවක් වගේ කියනවා ඒ නුවණැති උදවිය හැම තැනේදීම සැපෙන් ඉන්නවා හැම තැනදීම අපරාජිතව ඉන්නවා කියනවා දැන් බලන්න මේ දේශනාව ඒගොල්ලෝ හැම තැනම කිසිම අරමුණකට ඇලෙන්නේ නැහැ කියනවා හරියට අර නෙළුම් කොළෙන් ලිස්සල වැටෙන වතුර බිඳුවක් වගේ කියනවා. ඔබ දැකලා තියෙන නෙළුම් කොළේ වතුර තියෙනකොටනේ අර අපිට පුළුවන් නේ නෙළුම් කොළයක් උඩ පැත්තට අල්ල වතුර ටික අරගෙන යන්න. හැබැයි මේ කොළේ අතෑරි ගම මොකද වෙන්නේ? අර තියෙන ඔක්කොම වතුර රැඳෙන්නේ නැතුව එළියට යනවා. දැන් කඩදාසි කොළේක වතුර ටික අරන් ගියෝ. එහෙම යනවද? නෑ කඩදාසි කොළේ මේ ඒකට අල්ලපු වතුර ටිකක් තියෙනවා. ඒක නැති වෙන්නේ නෑ. නමුත් නෙළුම් කොළයකට පින්වත්නි ඒ වතුර එකතු වෙන්නේ නැහැ. අයින් කරගම රූරා පල්ලෙහාට හැලෙනවා. ඇයි? ඒක තමයි නිලුම් කොලේ ස්වභාවය. නිලුම් කොලේ තවදුරටත් වතුර අල්ලන්නේ නැහැ. ඒතර අපි තේරුම් ගන්න ඕන පින්නත් නේ රහතන් වහන්සේගේ හිතේ ස්වභාවය වගේ. යම් අරමුණක් ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසෙන් ගඳ සුවඳක් විඳලා, ඒ ස්පර්ශයේ වෙයි, ඇහැට රූප පෙනේ, කනට ශබ්ද ඇහේ. කෑමක් කෑවොත් මොකද වෙන්නේ රහතන් වහන්සේටත් රසය දැනෙනව නැත්ද නේ කයට පහස ලැබෙනව මනසින් අරමුණු හිතනව හැබැයි අපි තීරුම් ගන්න පින්නත්තේ රහතන් වහන්සේගේ ස්වභාවය තමයි හරියට නෙළුම් කොළෙන් රූරා හැලෙන ජල බිඳුවක් වගේ ඒ අරමුණත් එක්ක එකතු වෙන්නේ නැහැ ඇහැට දැකින රූපය අර ඇතුළ වෙනස් කරන්න බෑ රහතන් වහන්සේගේ හිතේ ලෝභය ඇති කරන්න බෑ තරහ ඇති කරන්න බෑ එතකොට අන්න ඒකයි දේශනා කරන්නේ ඒ නිසා ඒ උදවිය හැමතැනදීම සැපසේ ඉන්නවා කියනවා හැමතැනදීම අපරාජිතව ඉන්නවා කියන පින්නත් දැන් බලන්න මේ පරාජය ඊළඟට අපරාජය කියන එක අපි වර්තමානයේ දැන් කියනෝනේ දැන් මේ ලෝකේ එක එක දේවල් තියෙන එක එක තරංග තියෙනෝ නේ ඔය කවුරු හරි දිනනකොට බුදුරණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් පරදිනවා සාමාන්‍යයෙන් ගත්තොත් එතකොට මේ මේ ධර්මානුකූලව බලද්දි පින්නොත් නේ ඒ දිනන කෙනයි පරදින කෙනයි තීරණය කරන්න ඒ සාමාන්‍ය ක්‍රමයට බෑ ධර්මානුකූල බලද්දි. දැන් රහතන් වහන්සේගේ ස්වභාවය කියන්නේ ඒ රහතන් වහන්සේ ඒ සැපයටත් දුකටත් කම්පා වෙන්නේ නැති නිසා ආනේ නිසා තමයි කියනවා අපරාජිත වෙන්නේ. නැත්තම් අද යමක් ලැබුණට පස්සේ සැපසේ කෙනෙක් ඉන්නවා. ඉඳලා හෙට ඒක නැති වෙද්දි මොකද වෙන්නේ? එයා දුකටපත් වෙනවා. කඩාගෙන වැටෙනවා. මොකද දැන් අපේ ජීවිතේ ලැබිලා තියෙන කිසිම දෙයක් අපිට උරුම දේවල්ද? නෑ මේ හැම දෙයක්ම බැහැර වෙන දේවල් නේ. අපි මේ ශරීරය අපිට නැති වෙලා යන එක. අපි යම් අධ්‍යාපනයක් ලැබුවොත් මේක හැමදාම තියද? නෑ ඊළඟ ජීවිතේට මේ අධ්‍යාපනය අරන් යන්න බෑ. ආයේ මුල ඉඳන් ඉගෙන ගන්න ඕන කවදා හරි මනුස්ස ලෝකෙකට ආවා. ඒ දේවල් අරන් යන්න බෑ. ඊළඟට මේ ලස්සන කටහඬක් තියෙනවා කියමු කාට හරි. ලස්සන රූපයක් තියෙනවා කියමු. සල්ලි හම්බ කරලා තියෙනවා කියමු. මේ සල්ලිට ඊළඟ ජීවිතේ කවුන්ට් එකට දාගන්න පුළුවන්ද? එහෙම පුළුවන් දන් දුන්නොත් නේ. එහෙම නැතුව අපිට අරගෙන යන්න බෑ. දන් දීලා තියන නමුන්නේ යාට ඊළඟ ජීවිතෙන් එක ලැබෙනවා. ඔව්. එහෙම නැතුව ඒ කිසි දෙයක් අපිට අරන් යන්න බෑ පින්නත් නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන
අපරාජිතව සාමාන්‍ය කෙනට ඒ විදිහට ඉන්න බෑ. මේ ජීවිතය සත්‍ය ස්වභාවය දැක්කේ නැත්තම් රහතන් වහන්සේගේ ස්වභාවය මොකක්ද? මේ ලෝකෙ කිසිම අරමුණකට ඇලෙන්නේ නැහැ. නෙළුම් කොරෙන් රූරා වැටෙන ජල බිඳුවක් වගේ ආන්නේ උදවි හැම තැනම සැපසේ ඉන්නවා කියනවා. ඒ සැපසේ ඉන්නේ මේ ලෝකෙ සත්‍ය ස්වභාවය දැකලා වාසය කරන්නේ. එනිසා සැපේ ජීවිතයට උරුමයි, හැම තැනම අපරාජිතයි. ඊට පස්සේ කියන හරි ලස්සන වචන ටිකක් පින්වත්නි, දෙහැමි ජීවිතයෙන් ගියම් අලාභයක් ලැබෙනවා නම් ධාර්මික විඳලා ජීවිතරුණු අලාභයක් ලැබෙනවා කියනවා. ඊට පස්සේ කියනවා අදැහැමි ජීවිතයෙන් ධාර්මික නැති ජීවිතයකින් යම් ලාභයක් ලැබෙනවා කියනවා. ආන් ඒ දෙකින් රහතන් වහන්සේ කියනවා අදැහැමි ජීවිතයෙන් ලැබෙන ලාභයට වඩා ඇත්තෙම දෙහැමි ජීවිතයෙන් ලැබෙන අලාභය උතුම් කියනවා. ඒක තේරෙනව නේද ඔබට? දැන් මේ දෙකම ලෝකෙ මිනිසුන්ට ලැබෙනවනේ. ධාර්මිකව ඉඳලා ලාභ ලබන්නත් පුළුවන්, අධාර්මිකව ඉඳලා අලාභ ලබන්නත් පුළුවන්. එතකොට බලන්න පිළිද මේ දැන් මිනිසුන්ට වර්තමානයේ ගත්තොත් ලෝකේ ධාර්මිකද අධාර්මිකද කියන එක අදාළ නැහැ නේ. බලන්නේ මොකක්ද? ලාභයිද අලාභයිද කියන එක තමයි හොයන්නේ. එතකොට අදැහැමිව හරි කමන්නේ ලාභ ලබන්න තමයි සාමාන්‍ය කෙනා බලන්නේ. ඇයි එහෙම වෙන්නේ? එයා හිතන සීමාව පටු වෙලා තියෙනවා. මේ ජීවිතේ අද දවස කොහොම හරි ගත කරන්න තමයි මිනිස්සු කල්පනා කරන්නේ. සමහර අය ඉන්නෝනේ මේ වෙලඳාමක් කරද්දී මේ ජීවිතේ හරි හිතනවා නම් කමන්නේ. සමහර හිතන්නේ අද ගැන විතරයි, ඒ වෙලාවේ බිස්නස් එක ගැන විතරයි. එහෙමයි නැද්ද? දැන් කීයක් හරි දිර ලාභ ලබන්න විතරයි හිතන්නේ. ආයි හෙටවත් මේ මිනිස්සු ඉන්න ඕන කියලා හිතන්නේ නැහනේ. සමහර අය බඩු විකුණන්නේ එහෙම. මේ මොහොතේ ලාභ කීයක් හරි හොයාගන්න විතරයි බලන්නේ. ආයි දැන් නැත්තම් සාමාන්‍යයෙන් තියෙනෝනේ මේ ලෝකෙ මේ ඒ ව්‍යාපාරයක් කරද්දී ඒක ගන්න මිනිස්සයා ආයිමත් එන අදහසින් කරනවනේ. සමහර මිනිසුන් ඒකවත් නැහැ. ඒ වෙලාවට විතරයි බලන්නේ. දැන් බලන්න මේ කියන්නේ නැත්නම් ඊට ගොඩාක් එහාට ගියපු එකක්. මේ දියුණු කෙනෙකුගේ මානසික ස්වභාවය මොකද්ද? අදැහැමි ජීවිතයෙන් යම් අලාභයක් ලැබෙනවා නම්, දැහැමි ජීවිතයෙන් අලාභයක් ලැබෙනවා නම්, ඒ වගේම අධාර්මික විඳලා යම් ලාභයක් ලැබෙනවා නම්, මේ දෙකෙන් අදැහැමි ජීවිතයෙන් ලැබෙන ලාභයට වඩා ධාර්මිකව ලබන අලාභය ශ්‍රේෂ්ඨයි කියන පින්වත්නි. මොකද ඒක අලාභයක් වුණත් ඒක ධාර්මිකවයි ලැබෙන්නේ. එතකොට ඒ නිසා එයාගේ ජීවිතේට ලොකු දුකක් ඇති වෙන ස්වභාවයෙන් වළකින පින්වත්නි. මේ රහතන් වහන්සේ ලමක් නේ කියන්නේ. නැත්නම් සමහර වෙලාවට අධාර්මික අපි මේ ජීවිතේ ලාභ ලබලා පොඩි කාලයක් සපසේ ඉඳී. හැබැයි ඒවයි ඇත්ත විපාක අපිට එද්දී අපිට බොහෝ දුක්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අර ඔබට මතක තියෙන එක්තර අවස්ථාවක පින්නත්ති මේ අර මිනිස්සෙක් තමන්ගේ කුඹුර ගාව කුඹුරට යාබදීදම සංඝයාට පූජා කරපු කුඹුරක් තියෙන්නේ. මෙයා මොකද කරන්නේ? හිමීට ගිහිල්ලා මෙයාගේ කණුව ගලවලා මොකද කරන්නේ? දැන් ඉස්සරහ පැත්තේ තියෙන සංඝයාගේ ඩම සංඝයාට පූජා කරපු එක පිටිපස්සේ තමන්ගේ එක. මෙයා හිමීට තමන්ගේ එක ටිකක් මෙහාට කරගත්තා නම් මොකද වෙන්නේ? තමන්ගෙන් කොටස සංඝයාට යනවා. මෙයා කරේ ඒකද? නෑ, ඒක නෙවෙයි මෙයා කරේ. මොකද? හාමුදුරුවන්ගේ කුඹුරෙන් මෙයා ඒක එහාට ගිහලා කණුව ගැහුවා. එතකොට ඒක කොටසක් මෙයාට තමයි අයිති වුනේ. දැන් හොයන්න බෑනේ මේවා. එහෙම හිටියයි ඉතුවේ වෙලාවේ අන්න දිනුම් කියලා. ලාභයක් තමයි. හැබැයි අධාර්මිකව ලැබිච්ච ලාභය. ජීවත් වුණා. පින්නති බුද්ධාන්තර කල්ප 4කට කලින් මට මතක විදිහට මේක සිද්ධ වෙන කකුසඳ බුද්ධ ශාසනයේ. තාම යායේ කණුවේ ඉන්න පෙරේතෙක් වෙලා. අනුරාධපුරයේ රහතන් වහන්සේට හම්බ වෙන්නේ තාම ඒ කණුවේ ඉන්නවා. අන්න ඒකයි දේශනා කරේ ඒ අධාර්මික ලාභයට වඩා, අධාර්මික ලබන ලාභයට වඩා දෙහැමිව ලැබෙන ධාර්මික අලාභය උතුම් කිව්වේ ඒකයි. ඇයි එදා අලාභය ගත්තනම් මෙයා තාම කණුවේ ඉන්නේ නැහනේ. එදා එයා සතුටු වුණා. හරිනේ මම වැඩේ කරගත්ත කියලා. තාම එයා දුක් විඳිනවා පින්නත්. ඊට පස්සේ කියනවා මෝඩ ජනතාවගේ වර්ණනාවට වඩා මේ ලෝකේ මෝඩයන්ගේ වර්ණනා අපිට ලැබෙනවනේ. ඔබ අපි කාටත් ලැබෙනවා. වෙලාවක අපිත් මෝඩ වෙලා වර්ණනා කරනවනේ මිනිස්සුනේ. ඕ එහෙම තියෙනවනේ. ඒ වගේම නිකෙලස් බුද්ධිමත් උතුමන්ගේ ගරහව කියන දෙකින් රහතන් වහන්සේ දේශනා කරන මෝඩ ජනතාවගේ වර්ණනාවට වඩා ඒ බුද්ධිමත් උතුමන්ගේ අපහාසය උතුම් කියන.
අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඒ කරන්නේ මොකක් කවුද කියන එක අදාළ නැහැ අපිට. අපි ගන්නෙ මොකද්ද? වර්ණනාවයි අපහාසය කියන දෙකනේ අපි ගන්න. එතකොට අපි වර්ණනාවට කැමති, අපහාස කරනවට අකමැති. බලන්න පිනේති නුවණැති කෙනාගේ ස්වභාවය තමයි වර්ණනාව කරන්නේ කිසි වැදගත්කමකට නැති, ධර්මයක් දන්නේ නැති මෝඩ කෙනෙක් නම් ඒක ගැන එච්චර තකන්නේ නැහැ. හැබැයි අපිට ගරහ කරන්නේ, වැරද්දක් පෙන්වා දෙන්නේ, හරිමග පෙන්වා දෙන්නේ නුවණැති කෙනෙක් නම් ආන්න පින්නති මේ නුවණැති කෙනාගේ ස්වභාවය තමයි ඒක යා ගන්න ඔයාගේ ජීවිතේට. ඒකට අනුව ඔයාගේ ජීවිතය හැටගස්ස ගන්නවා. මොකද මෙහෙම කරපු කරගත් උදවිය තමයි පින්නති මේ ජීවිතයේ සැපය කරා ගියේ. මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය කරා ගියේ මේ ස්වභාවයට, මේ ස්වභාවය ලබා ගත්ත අය. නැත්තම් මේ ලෝකේ යද්දි දැන් ඔය දැන් වර්තමානයේ ඔබට ලෝකේ පේනවා ඇතිනේ නේ, කාටත් උණ කියන කට්ටිය ඉන්නෝනේ. හැබැයි මේක බලන්න ඕන අපි මේ මෝඩ ජනතාවගේ වර්ණාවක්ද මේ තියෙන්නේ? ආන්න ඒක තියෙනවා නම් අපිට ඒක වැඩක් නැහැ පින්නත්. ඒකෙන් අපිට ලොකු ලාභයක් ලැබලා දෙන්නේ නැහැ. හැබැයි ප්‍රශංසාව නැතත් අපිට උණ ගරහ කරන්න නුවණැති සත්පුරුෂයෙක් ඉන්නවා නම් ඒක ඇහුවොත් අපිට මොකද වෙන්නේ? ඒ ගරහ කරන කරුණු අපි ගාව තියෙනවා නම්, අපිට ගරහ කරනවා නම් ආන්න ඒක ඇහුවොත් අපිට මහ ලාභයක් ලැබෙනවා. අපිට ලොකු අලාභයන් බැහැර කරගන්න ලැබෙනවා. ආන නිසයි දේශනා කරන්නේ මෝඩ ජනතාවගේ වර්ණනාවට වඩා නිකෙලෙස් බුද්ධිමත් උතුමන්ගේ අපහාසය උතුම් කියන. ඊට පස්සේ කියනවා මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් රූප බලන්න ගිහිල්ලා ලබන යම් සැපයක් ඇත්නම් ඒ සැපයට වඩා උතුම් කියනවා මේ කාමයන්ගෙන් වෙන් වෙලා විවේකයෙන් ලැබෙන දුක උතුම් කියනවා. මොකද ඇහෙන් කනෙන් නාසයෙන් මේව ඒ රූප බල බල එකෙන් සතුටු වෙන්න ගියොත් පින්වත්නි සැපේ ලබන්න ගියොත් ඒකෙනා මේ සසරේම ගිලිල යනවා. ඒ තුලින් මේ තණ්හා වටගන්නේ. එයා ඒකෙන්ම මේ සසරට මායි බායිමත් වැටෙනවා. නමුත් ඒක ලබන්නේ නැතුව ඒකෙන් වෙන් වෙලා විවේකීවලම් දුකක් ලබනවා කියනවා. නමුත් පින්වත්නි ඒ දුක මුල් කරගෙන එයා සතර පා යන්නේ නැහැ. නේ? නිරේ යන්නේ නැහැ. ප්‍රේත ලෝක යන්නේ නැහැ. ආන්නේ නිසා ඒ දුක උතුම් කියනවා. අර කාමයන් සේවනය කරන්න ගිහින් ලැබෙන සැපයට වඩා. ඊට පස්සේ කියනවා අධාර්මිකව ජීවත් වීමත් ධාර්මික මරණයත් යන දෙකෙන් අධාර්මික ජීවිතයට වඩා ධාර්මික මරණය උතුම් කියනවා. බලන්න පින්නත් එතකොට මේ ධාර්මික මරණය උතුම් කියන අධාර්මික ජීවත් වීමට වඩා. ඊට පස්සේ කියනවා කාම කෝප දෙකම නැති කළාම කිසිම භවයක නොයලුණු ශාන්ත සිත් ඇති තණ්හා රහිත කෙනා ලෝකේ හැසිරෙනකොට එයාට ප්‍රිය අප්‍රිය වශයෙන් කිසි ભેදයක් නැහැ කියනවා. දැන් අපිට එහෙම තියෙන්නේ ඇයි? මෙන්න මේ ස්වභාවය නැති කළා නැති නිසායි. අපි මේ තණ්හා සහිත සිතින් ඉන්න නිසායි, වාසය කරන නිසායි අපිට මේ ප්‍රිය අප්‍රිය කියලා ભેදයක් තියෙන්නේ. එතකොට මේ තණ්හාව නැති කෙනාට තමයි මේ ભેදේ නැත්තේ. එයාට තමයි පුළුවන් කබල ලැබෙන්නේ මේ අටලෝ දහම් ඉදිරියේ කම්පා නොවෙන සිතක් ඇති කරගන්න. ඒතර මේ ධර්මයේ දරාගෙන යම් කිසි කෙනෙක් පුරුදු කරොත් මොකද එයාට වෙන්නේ? ටිකෙන් ටික එයාට ලැබෙන්න පටන් ගන්නවා මේ ඉදිරි කම්පා නොවෙන සිතක් ඇති කරගන්න හැකියාව. ඊට පස්සේ කියනවා බොජ්ජංග ධර්ම දියුණු කරලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණු කරගත්තම තමයි පරම ශාන්තියට පැමිණෙන්නේ. ඒ රහත් මුනිවරුන් පිරිනිවන් පානවා කියනවා. ඒතර මේ පින්නත්ති ගෝදත්ත කියන රහතන් වහන්සේ තමයි මේ අවවාද ටික අපිට කරන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්වත්නි මේක හරි ලස්සන කාරණා ටිකක් තමයි උන්වහන්සේ විස්තර කරන්නේ. මේ අපේ ජීවිතයේට බැඳිලා තිබෙන කාරණා ටික. එතකොට මේක අපි තේරුම් ගත්තොත් පින්වත්නි කවදා හරි ඒක නට ඒක ප්‍රතිඵලය කවදා හරි ලැබෙනවද නැද්ද? කවදා හෝ ලැබෙනු පින්වත්නි. ඔබ සතුටු වෙන්න ඔබ යම් ධර්මයක් පුරුදු කරන උත්සාහවත් වෙනෝ කියමු. ඒක කවදාවත් ඔබේ ජීවිතය අපත යන්නේ නැහැ. ඔබේ නුවණ පින අනුව මේ ජීවිතේ ප්‍රතිඵල ලැබෙන තිරන මේ ජීවිතේ ලැබේ. එහෙම නැත්නම් ඊළඟ ජීවිතේ ලැබේ. ඒ වගේම පින්වත්නි මේ ධර්ම අවබෝධ කරන්න දුකින් නිදහස් වෙන්න කියලා යම් කෙනෙක් මහන්සි වෙනවද ඒක කවදා හෝ එයාගේ ජීවිතයට ලැබෙනවා.
දැන් ওই රහතන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙන ගමනේදී එකපාරටම දෙතෙන්ට එන්නේ නැහැ. බොහෝ කල් මේ ධර්මයෙන් පුරුදු කළා, ධර්ම අවබෝධ පිණිස කැප වෙලා ජීවිත ගත කරපු දුවේ හිටියේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි පින්නත් යම් දවසක මේ ධහම දකින්නේ. ආන් ඒ වගේ අපි සීලයක් රකින්න උත්සාහවත් වෙනවා නම්, දන් දෙන්න උත්සාහවත් වෙනවා නම්, වෙන යම් කිසි දෙයකට අපි උත්සාහවත් වෙනවා නම්, දැන් බලන්න මේ ධර්මයෙන් අහලා අපි හිත පහදවා ගත්තොත් අද අපිට කවදා හරි මේ හිත මේ ස්වභාවය ඇති කරගන්න ඒ ධහම උපකාර වෙනවා. එනිසා ඔබ හොඳට මේ කරුණු කාරණා මතක තියාගන්න. මේ අටලෝ දහම ජීවිතයට එද්දි ඒක හඳුන ගන්න මහන්සි වෙන්න. ආන්න එහෙම වුණොත් අපිට පුළුවන්කම ලැබෙනවා පින්නත්තේ මේ දුක් සහිත සංසාරයෙන් ඈතර වෙලා මෙවැනි මේ සැප දුක ඉදිරි කම්පා නොවන, ඊළඟට අසහායස ඉදිරි, ලාභ ලාභ ඉදිරි, නිന്ദා ප්‍රශංසා ඉදිරි කම්පා නොවන සිතක් ඇති කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. එනිසා හැම දිනාටම මේ ධර්මෙන් හොඳට මතක තියාගෙන මේ ගෞතම සාසනයේ උතුම් පිළිසරණ ලබාගෙන අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන සිතක් ඇති කරගන්න වාසනාව ලැබේවා කියලා කවුරුත් සාදු කියන්නේ. පුණ්‍යානුමෝදනාව. අද දින ස්වාක්කාත සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොවැම්බර් මාස 20 වන දිනට 84 වන ජන්මදිනයේ සමරන කරවුදිනිය මණ්ඩාරවල පදිංචි පින්වත් රණතුංග ආරච්චිගේ කරුණාවති මෑණියන් විසින් ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝාසු ප්‍රතිම කියන අරමුණ මුල් කරගෙන. ඉතින් මේ මොහොතේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා, ඒ වගේම ධර්ම දේශනා කරලා ධර්ම දානමය වශයෙන් බොහෝ පිනක් මේ මොහොතේ රැස් කර ගන්නට යෙදුණා. රැස් කර සියලු පින් අපි අනුමෝදන් කරමු පින් කැමති දෙවියන්ට. පොළොවාසි දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩවෙසෙන අල්පේ ශාක්‍ය මහීසාක්‍ය සිරු දිවියෝ මේ පින් අනුමෝදන් විත්වා, දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් වැඩිත්වා, ශ්‍රද්ධා සීලාදී ගුණයන්ගෙන් වැඩිත්වා, දෙවියන්ගේ දැහැමි රැකවරණ ආරක්ෂාව බප හැම දිනාට සලසා දෙත්වා, දිවියෝ දුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට ඉදුණු සියලු පුණ්‍ය ධර්මයෝ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පිනොත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සැලසේවා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ පින් එකසේම උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කර සියලු පුණ්‍ය ධර්මයෝ මේ පරලෝ යන්නට යෙදුණු මාර්සිං ආරච්චිගේ ජයසේන පියාණන් ඇතුළු මේ පරලෝගේ සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. එයගේ පරලෝ ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් අත් මිදේවා. රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ අද දින ධර්ම දේශනාවට සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාට එකසේම මේ පින් අනුමෝදන් වෙත්තා. මේට උදව් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්තා. හැම දිනම නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. සෝසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ පින් එකසේම උපකාර වෙත්වා කියලා සාදු කියනවා. රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්ම මහමෙවුනා වාසී සියලු පින්න ස්වාමීන් වහන්සේලාට, රට ලෝක වාසී සියලු ස්වාමීන් වහන්සේලාට පිළිවෙත් පුරන මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාරිකා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූපුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දිනාට අපගේ ගුරුවර දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සෝසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මන අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න හැම දිනාටම මේ පින් එකසේම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය.
నమో బుద్ధాయ నమో బుద్ధాయ నమో బుద్ధాయ నమో బుద్ధాయ నమో బుద్ధాయ